ஒரு கீழ்தின் யாண்டி உர்தேக்க பாரிதிய வத உர்தேக்க பாரிதிய தன்னுமல் முகத்தமே பாரிதிய what is the பாரிதிய හොඳයි එහෙනම් අපි පාඩමට ගිහින් බලමු මොකද්ද මේ පරිදිය කියලා right අපි යන් ඉන්න පාඩමට let's go පාඩමට යමු මේ ඉන්න මං ඇදලා දිර වෘත්තයක් මේ වෘත්තයේ හරකට ලක්ෂ්‍ය වල දානවනේ මොකක් කේන්ද්‍රය කේන්ද්‍රනේ බලන්න කේන්ද්‍රය केंद्र आराधन रेखाव विष्कम्भे කියලා දන්නවනේ केंद्र आराधन रेखाव विष्कम्भे කියන්නේ දෙකට විතර රේඛාවනේ මතකද केंद्रේ ඉඳන් මෙන්න මේ වක්‍ර රේඛාවට අඳින දුර අරය මතකද ඔය මුත්තේ අංග ඒ අපි කරා කලින් නේද ඉතින් මොකක්ද මේ අලුත් වචනය පරිදීය what is the පරිදීය don't know පරිදිය කියන්නේ වටේ දිගට මේ වක්‍ර රේඛාවට තමයි පරිදිය කියන්නේ වක්‍ර රේඛාවේ දිගට හරි ඔයගොල්ලෝ දන්නවනේ ඕනෑම රූපයක නේද ඕනෑම රූපයක වටේ දිග පරිමිතිය විදිහට හඳුන්වනවානේ ඕනෑම රූපයක ඕනෑම තල රූපයක වටේ දිග වට ප්‍රමාණය එහි පරිමිතිය ලෙස හඳුන්වනවා නමුත් වෘත්තයක විතර විශේෂ නමක් දීලා තියෙනවා ඒක තමයි පරිධිය වටේ දිග තමයි පරිමිතියම තමයි නමුත් වෘත්තයක ඒ විශේෂ කරලා තියෙනවා ඒ නම පරිධිය විදිය එහෙනම් වෘත්තයක වට ප්‍රමාණයවත් වටේ දිග කොටෙම ගොත් පරිමිතිය තමයි මේ හඳුන්වනවා විශේෂ නමකින් මේ වට ප්‍රමාණය පරි දිය මුත්තේක පරිදිය ලෙස ඇඳීවි right ඕ හරි මුත්තේ දෙකම වෙන රේඛාව එදේ ලකු එදුම අල්ටුලි නැද පුරුතේ දෙකම වෙන රේඛාව කේන්ද්‍රය හරහා යන රේඛාව අපි හඳුන්වනවා විස්කම්බේ විදියට right අපර දින ඊළඟට තියෙන පොඩි ක්‍රියාකාරකම් වගේ කරා පොඩි ක්‍රියාකාරකම් වගේ පරිදිය සුවන විස්කම්බේ සුවන පොඩි පොඩි ක්‍රියාකාරකම් අපි ඒක කරලා බලමු මේ ප්‍රැක්ටිකල් එක කරලා බලමු මොනවා කරලා හොදි මොකක් කරලා පෙන්නන හොදි නේද බලන්න හරි right අපි ඒක කරලා බලමු හොඳයි. ඔන්න ළමයි අපට දීලා තියෙන වෘත්තය. මෙතින් කේන්ද්‍රයත් ලකුණු කරලම තමයි තියෙන්නේ. විභාගයට දෙනවා මෙහෙම රූපයක්. කේන්ද්‍රයත් ලකුණු කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට කියනවා මෙහි විස්කම්භය සොයන්න. මේ විස්කම්භය කීයද? හ්ම්. හල්ලේසි නේද කොහොමද විස්කම්භය හොයන්නේ? ඕගොල්ලෝ දන්නවනේ කේන්ද්‍රය හරහා නේද විස්කම්භය අපි අඳින්නේ. වෘත්තය දෙක වෙන රේඛාව ඉදින් මේ කේන්ද්‍රය හරහා නේ. අපි ඕනම රේඛාවක් අඳිනවා. අපිට පුළුවන් ඕන ඕන විදිහට නේ ඕන පැත්තට මෙහිම අඳින්න පුළුවන්. හැබැයි කේන්ද්‍රය හරහා අපි රේඛාව අඳින්න ඕනේ. අපි මෙහිම අඳිමු ඉතින්. ඔහොම ඇඳලා. අපි ඔහොම ඕනම රේඛාව ඇඳලා. ඔක තමයි විස්කම්භය. ඊපස්සේ අපි ඒකම අයින්න තියෙන්නේ. අඩුවල තියලා මෙහිම අයිනවා. නේ? ඕ මේ දුරනේ. මෙතන බිඳුව තියලා නේ මෙතන බිඳුව ලා අපි අරගෙන නේ මෙතන පටන් ගන්න බින්දුව තියලා මෙතන මෙනි මේ අවසන් වෙන තැන මන ගන්න පුළුවන් නේ හරි මෙතන නම් එන්නේ කීයද බලමු මෙතන නම් එන්නේ 5.12 වගේ එන්නේ 5.2 වගේ ආසන්න වෙනවා 5.2 සෙන්ටිමීටර රයිට් તો හරි ලේසි නේද කේන්ද්‍රය දුන්නම ලේසි හරිද දැන් කේන්ද්‍රය දුන්නේ නැති වුණොත් මොකද කරන්නේ කේන්ද්‍රය දුන්නේ නැහැ උදාහරණයක් මගේ මේ රාජකීය කවකට
පෙරණි රජුගේ කවට්ටෙම මේ බුත්යන් දෙන්නේ නේද? හරි. කවකට්ටෙන් ඇඳුත් මෙතන කවකට්ටේ තුඩවදින තැන හොයාගන්න පුළුවන් කේන්දරේ විදිහට නේද? කවකට්ටෙන් ඇඳලා හරි නේ. ලකුණු කරලා හරි දුන්නා පුළුවන් මෙහෙම හොයාගන්න. දැන් දෙන්නේ නිකම් මෙහෙම ගම්. ඔන්න ඔහුම වෘත්තයක් දීලා තිනවා විභාගෙට කේන්ද්‍රය නේ. මරවෙන්නේ කේන්ද්‍රේ ලකුණු කරලා නැහැ. ඉතින් කොහොමද විස්කම්බය සොයන්නේ? කොහොමද හොයන්නේ මාරවැඩි? ඒ මොකද කරන්නේ? කපනවා. කපලා නවනව දිකට. ඒ ආ ඔව් ඒක තරි ක්‍රමයක්. නේද? කර බලමුද? හා බලමු. පොන් කපන්න යන්නේ කපනවා. රයිට් මින් කතර පැටින් දීම මේ මින්න කැපුවා වෘත්තය දැන් මේක විස්කම්බය වෙන්නේ කොහමද දෙකට නවනවා හරියටම දෙකට නවනවා නෙව්වා මේ නව ඇත්තේ ඔබට පේනවද නව් නෙව්වා මින්න නෙවුම් ධාරය තමයි විස්කම්බයනේ පේනවද නෙවුම්දාරය පේනවද ඔබට නෙවුම්දාරය පේනවද පේනවනේ නෙවුම්දාරය ඔයිද පේනවද නෙවුම්දාරය ඔන්න නෙවුම්දාරය ඕක මෙන්න නම් හරි නේ ඕක මෙහෙම අපි ඩෝල් තිබ්බා අඩියුල තිබ්බා පින්මතුනේ ඉර ඇන්දා එතන ඉඳන් නේද මේ දුර මැන ගන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට නේද කියකිනවද 4.1 2 3 4.5 6 7 8 4.8ක් වගේ එනවා නේ ඕ හරිද ඉතින් කපලා නවලා ගන්න පුළුවන් නේ මාර වෙටි මොකද්ද දැන් පේපර් එක කපනවද දැන් පේපර් එකේ වෘත්තයක් ඇඳලා දීලා තියෙනවා හරිද දැන් බලමු කොහොමද ඒක විස්කම්බය වෙන්නේ පේපර් එකේ වෘත්තය කපනවද පේපර් එක කපලා ගන්නවා මාර වෙටි මෙහෙම කපන්න ඕනේ නැහැ තව ක්‍රමයක් තියෙනවා ඒ දෙමින් දැන් පේපර් එකේ මෙහෙම වෘත්තයක් දීලා තියෙනවා කේන්ද්‍රය දීලා නැහැ මේකේ මේ විස්කම්බය සොයන්න කියලා. ඉතින් මෙහෙම කපලා අපිට මෙහෙම මයින්න පුළුවන් නේ. අපිට කපලා මේ නැවුන්දාරේ මයින්න ඒ පාරේ පේපර් එක කපන්න වෙනවනේ. පේපර් එක කපන්න බැන්නේ දැන් මාරි පේපර් එකේ උත්තර ලියන සමහර ඒව තියෙනවනේ. ඒතකොට මේ පේපර් කපලා හරියනවයි. පේපර් එක කපලා හරියන්නේ නැහැ නේද? කතුරුකුත් නැහැ සමහර ලාවර නේද? විභාගෙට කතුරු අරන් යන්නෙත් නැහැනේ. මාර වෙටි. දැන් කොහොමද මේකේ විස්කම්බය හොයන්නේ? අයියෝ. මොකද කරන්නේ ඉතින්? මෙන්න තව ක්‍රමයක් තියෙනවා. කපන්න නැතුව ක්‍රමයක්. ගන්න. මොකද්ද? ගන්න ඔබගේ විහිිත චතුරස්‍රය. විහිිත චතුරස්‍රය අරගෙන මෙන්න මේ ආකාරයෙන් මේ මුල්ල පරිදිය මතට යොමු කරන්න. ඔන්න ඔය ආකාරය. පරිදිය මතට යොමු කරන්න මෙන්න මේ මුල්ල පරිදිය මතට යොමු කරන්න පරිදියේ වක්‍ර රේඛාව මතට ස්පර්ශ කරන්න එතකොට මේ ධාර දෙක තියෙනව නේද ධාර දෙක හම්බිනෝ මේ පරිදිය මත තැන් දෙකදී මෙන්න මෙතනදී හම්බිනවා මෙන්න මෙතන ලකුණු කරගන්න මෙතනයි මෙන්න මෙතනයි ඕන්න ඔය තැන් දෙක තමයි ඕන්න ඔය තැන් දෙකේ තමයි පැහැදිලිද ඕන්න මම ගත්තේ මෙතන තුඩ නේද අංශ 90ක් නේද මේ තුඩ වෘත්තය මත ස්පර්ශ වන පරිදි තැබූ විට විහිිත චතුරස්‍රයේ ධාර දෙක නැවත කැපෙනවනේ මේ පරිදිය මත ලක්ෂ දෙකකදී මේ කැපෙන්නේ මේ නේද මේ ධාරය යනව නේද පරිදිය කපාගෙන අන්න ඉතන්නේ ඊ තැන් දෙක ලකුණු කරන්න ඕන ඕක තමයි වෙදි ගියා කරාම විස්කම්බීනෝ මොරයිනි ඕ නොක් තමයි විස්කම්බීදින් ඕක අපිට Thank you.
කොහොමද අඩ්‍රෝලිය මැනගන්න පුළුවන්? ආ මේ ඉන්නේ 7.8යි කියලා එනවා. හරිනේ. හරි. අර කලින් මේ කිම්බ තමයි මම මේ ඇන්දේ. හරි කල්ලුත් මේ මේ මූඩිය මැදපු එක තමයි මේ. නේද? කපල ගත්තේ මැනම 4.8ක් ආවනේ ඉතින්. අපි කැපුවේ නැතුවත් හෙව්වා විහිිත චතුරස්‍රය. විහිිත චතුරස්‍රය මාර්ගයෙන් right කොහොමද ටිකිරි මුලේ පැහැදිලිද right right තව ක්‍රමයක් තියෙනවා අම්බු ක්‍රම ගොඩයි ඉස්කම්බේ වල තව ක්‍රමයක් තියෙනවා කපන්න නැතුව තව ක්‍රමයකට හොයන්න පුළුවන් හැබැයි ඔබට ඒට විස්ස චතුරස්‍ර දෙකම අවශ්‍ය වෙනවා අඩ්‍රූලකුත් අවශ්‍ය වෙනවා කොහොමද කරන්නේ මෙන්න මේ ආකාරයෙන් අපි අඩුල මතට මෙන්න මේ දෙක අපිට ස්පර්ශ කරන්න තියෙන්නේ ඕනොම බුද්ධිය හම්බෙනකන් ස්පර්ශ කරන අඩුල ධාරයට මේ දෙක ගේන්න ඕනේ හොඳේ ඉතින් මේ ස්පර්ශ වෙන පිද්දියට මෙන්න මේ වෘත්තය මත ස්පර්ශ වෙන පදි මේ ධාර දෙක අපි තියා ගන්නවා මේ පැති ධාර දෙක අඩු වලට සම්පාත වෙන්න ඕනේ අඩුල මත ධාරය මත පිහිටන්න ඕනේ පැහැදිලිද රයිට් ඉතින් ඔන්න ඔය දුර ප්‍රමාණය තමයි මෙතන ඉඳන් මෙතන දුර ප්‍රමාණය තමයි විස්කම්භය වෙන්නේ මේ දුරනේ ඔය එන්නේ මේ දුරමයි මෙතනටත් එන්නේ මෙතන මෙතන මැන්න නම් හරි කොහොමද නොම තිබ්බානේ කී දෙන්නේ එතන නෝ හතර 1යි 2යි 3යි 4යි 1 2 3 4 4.8 එතන දෙන්නේ මෙතන දෙන්නේ 5 4.5 6 7 8 4.8යි කියලා එනවා ඔන්න තව ක්‍රමයක් හරිද ඔව් ඉතින් ඔන්න හරි සෝක්නේ ඉතින් ඔන්නෝම තමන් ස්පර්ශ මිදි පැත්ත මේ ස්පර්ශ විල පද්ධතිය තියාගත්තට පස්සේ මෙන්න මේ දුර ප්‍රමාණයෙන් අපට විස්කම්භය සොයාගත්ත හැක රයිට් හොඳයි දුවේ පුතේ ඔන්න අපට ඊළඟට විස්කම්භය අපි එක එක ක්‍රමයට හෙව්වනේ නේද විස්කම්භය එක එක ක්‍රමයට හෙව්වා ඔන්න අපට ඊළඟට කියනවා පරිධිය සොයන්න කියලා දියදි වෘත්තයක පරිධිය ඒ කියන්නේ මෙන්න මේ වට ප්‍රමාණය සොයන්න කියලා කොහොමද හොයන්නේ? මේ ප්‍රායෝගිකව. හරි කොහොමද දී යති වෘත්තයක වෘත්තාකාර රූපයක මේ මූර්තියක් ඇඳලා තියෙන්නේ. මේක කොහොමද පරිධිය සොයන්නේ වටේ දිග? එක ක්‍රමයක් තමයි. ක්‍රමයක් තමයි නූල් කෑල්ලක් භාවිතයෙන් පරිධිය සීමිතින් වන නූල් කෑල්ල මම ගත්තා හොඳට පේන නූල් කෑල්ලක් ගත්තා. ටිකක් ඝනකම නූලක්. හරිද? හරිද? අම්මගෙන් ඉල්ලගත්තේ නූල් බෝලේ. දැන් මෙන්න මේක මෙහෙම තියාගෙන මේ වටේට තියාගෙන එන්න තියෙන්නේ. හරිද? ඉතින් පොඩ්ඩක් ඉතින් අමාරුයි නේද? පොඩ්ඩක් තටමන්න වෙනවා. ඌ මෙතින් නේද? මෙහෙම ඉතින් මේක මේ රේඛාව මත නේ උඩින් තියාගෙන ඔන්න ඔහොම නේද? ඔහොම තියන් එනවා. මෙහෙම තියලා ආවට පස්සේ නේද? ඔව් දැන් පේනවා හරිනේ ඔන්න දෙකද දැන් මේ කොහොම තියේ නෝවා ඔන්න මෙන්න මෙතෙන්ට නේද හරිද මෙන්න මෙතන තමයි අවසන් වෙන්නේ හරිද අපෝ හරි යමාරි අන්න දැන් හරි දෙකද මම තියාගෙන ආවා ඔන්න දෙකද හරිනේ ඉතින් අවසන් වෙන්නේ කොතනින්ද මෙන්න මෙතනින් ඔන්න ඔතන ලකුණු කරගත් ඔන්න ඔය දුර තමයි මෙන්න මේ දුර මඩලු ගත්තනේ ඔන්න තිබ්බ මෙතන බිඳුවටනේ මෙන්න මේ දුර ආධික මදි ලොකු අඩුල ගන්න වෙනවා නේද මේක මදින්නේ නේද මේ කොටයි අඩුල ආධිකයි නූල නං මේ අඩි භාගේ හරියන්නේ අපි අඩියකම අඩිය ඔය තියෙනවා මෙන්න මෙතන නේද මෙන්න මෙතනට බිඳුව ළඟට මේ සීමාව අරගෙන
නේ තමන්ගේ සීමාව අරගෙන මෙන්න මේ දුරම අයින්නවා කීයේද කීයේද එන්නේ ගොඩ අදින්න පහ හොඳේ ඉලාස්ටික් එක වගේ අදින්න පුළුවන් නේ නූලක් ඕන්න ඔය දුර කීයේද බලන්න 15 අමාරයි නේ 15.5 වගේ එන්නේ අන්න නූල් කෑල මාර්ගයෙන් වටේට තියලා ඒ දුර මැන ගන්නවා මෙන්න මේ දුර දුර ප්‍රමාණය තමයි පරිදි විදියට එන්නේ හරිද අඳුර දිහා මැන ගන්නවා මෙහෙම මැන ගන්න දැන් මෙහෙම තියලා ඇඳගෙන ඉරක් ඇඳගෙන මෙන්න පුළුවන් මේ වඩා දීසි මෙහෙම දීපන් මෙන්න මැන්න නේ අඳුර මැද දීපන් 15.5 රයිට් මේ වගේ බෝතල් මූඩියක හරි නේද වෘත්තාකාර වස්තුවක පරිදි හොයන්න කියනවා වෘත්තාකාර වස්තුවක පරිදි මෙන්න මේ පරිදිය සොයන්න කියනවා කොහොමද හොයන්නේ ඉතින් මේක ඇඳ ගන්නවා මේම ඇඳ ගන්නවා හරි ඇඳගෙන අර කලින් වගේ නූල් කෑල තියන් යනවා හරි ඉතින් නේද මේක උඩ තියන් යන අමාරුනේ නේද නූල් කෑල් මේක උඩ මෙහෙම තියන් යන අමාරු නේද මේ තියන් යන අමාරුනේ මේ නූල් කෑල තියන්න බෑ වෘත්තා මේ වෘත්තාකාර වස්තුව මතනේ කරදරයි මේම ඇඳලා පස්සේ ලීසියෙන්ම තියන් යන රයිට් right මෙන්න මේ මම මූඩියක් ගත්තා බෝතල් මූඩියක් මෙන්න මේක අපි පරිදිය සොයමු නේද මෙන්න මේ පරිදිය සොයලා බලමු දෙවෙනි ක්‍රමයට හරිද මෙම කරකවල යන ක්‍රමේ බලමු ඉතින් මුලින්ම සරල රේඛාවක් එන ගන්න ඕනේ මම එද ගන්න සරල රේඛාවක් මෙන්න මේ ආකාරයෙන් සම්පූර්ණ දෙක එන ගත්තා පස්සේ අපිට පේනවද? ආ මේ තියෙන්නේ. ආ රයිට්. ඊට පස්සේ මෙතන අපි සීමාවක් දාගමු. මෙන්න මෙතනින් පටන් ගමු අපි සීමාව. ඔන්න ඔතනින් පටන් ගන්න යන්නේ. ඔතනින් පටන් ගන්න යන්නේ. මේ සීමාවෙන් පටන් ගන්න යන්නේ. අපි බලමු මේ කරකවල කොච්චර දුර මේක ගමන් කරනවද කියලා. නැවත මේ ස්ථාන්ට එන්නේ. මේ සීමාව අපි දාගමු මේකට පොඩි මාක් එකක්. ඔන්න මාක් එක දාගත්තා දැන් අපි කරකවන්න තියෙන්නේ හරි කරකවමු පේනවද රයිට් ඔන්න දැන් මෙන්න මෙතන තියන්න යන්නේ ඕන හරිනේ ඔන්න ඔතන තියපන් අර සීමාව 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 දාපු දැන් මේ සමපාත කරලා තියාගන්න තියෙන්නේ තිබ්බා තියලා දැන් මේක කරකවන්න තියෙන්නේ ආ හරිද මම කරකවනවා ඔන්න ඔන්න කෙරකිනවා කරකින රෝදී ඔන්න ඔහොම යනවා හරිද ඔක්කොම කරකින ඔය පාරි ඔන්න ඔම මේ අර රේඛාව දිගේ ගමගල ඔන්න එනවා ඔන්න නැවතත් ස්පර්ශ වෙනවා රයිට් ඔන්න ඔතන තමයි සීමාව ඔන්න ඔතන සීමාව ඔන්න සීමාව ලකුණු කරගත්ත ඔන්න ඔය දුර මෙන්න නම් ඔක තමයි මේ දුර තමයි මෙන්න මේ වෘත්තාකාර වස්තුවේ පරිදිය වන්නේ පැහැදිලිද රයිට් අයිකල බලමුද මෙකුණනේ මෙකුණන යන්නේ ඔන්න රයිට් සකිය සදවට රෝදය කරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා ඔන්න ඕම ගියා 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 ඕන්න හරියට මෙතෙන්ට ආවා හරිනේ හොඳයි පුතේ ඔන්න අපි පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරානේ අපිට ඉලකට තියෙනවා මේ වෘත්තයක පරිදි හොයන සූත්‍රය ඉගෙන ගන්න. වෘත්තයක පරිදි හොයන සූත්‍රයක් තියෙනවා. හරි? ඒ සූත්‍රේ තව සූත්‍රයක් හදාගන්න. ඒ සූත්‍ර දෙකක්. අපි බලමු ඒ සූත්‍ර දෙක මොකක්ද කියලා. රයිට්. බලමු. මා වෘත්ත නිවසේ භාවිත කරන උපකරණය. හරිද? රයිස් කුකර් එකේ පියන. රයිට්. දැන් කන්නේ අපි මතුනේ
Menna urthayak hadala thiyena. Oyala dannawane urth ekak nishkambe dannawane api nishkambe ekut andimu. Hari mama eka B kiyala nishkambe D. Hari ding urth ekak paridiya api C kiyala gamu. Angkanya kan kamu si, kan? Nanti, orangnya mau urutnya gatam, kan? Paling dia miskamben bedu, kan? Paling dia miskamben bedu, kan? Ina agen samaan, marah ready ni? Orangnya mau urutnya, kamu lihat pada malam ni, paling dia hoyak ni tanaman ni, kerumun itu ni, paling dia hoyak agen aku malu. Wiskambya thoya agena indeka beduwot paridiya wiskambeyen beduwot samana wenawa niyata agaya hari mokadda yamu 3.14 3.14 ka samana wenna onayama urthayeka paridiya wiskambeyen beduwama ema urthaye paridiya ema urthaye wiskambeyen beduwama Tunai dasar kaya tadi, no one ever urut dekat orang yang ini urut de, pada urut de, iskambin itu, kita size kan ni mana, ni yang ini, oh yang kita kan tak ni, pasal mana tak surut de guna kan ada ni, surut de komen de guna kan ni, ni yang ni ya, ni tadi ada sah api ka, five kira kan, hari tu, kita api five kira kan. Hari five jela kan, nang sudah ada sebagai kaya kan? Dikata five. Jadi main D. Nanti kerana apa? Nanti kerana kami bongkar diri mandi. Kata lain, wedding kiri mandi tanu, mimetran tanu. Kepuna, kepuna si itu runa. Kalau ni paling dia ni, si itu si tadi kerana kan? Kalau ni, kalau ni si tadi kerana kan? Eh paling dia kerana kan? Bidi beri dia, tidak dapat bidi beri dia. Mereka memang telah dahan sih dah una. Nih, nang five. Orna dahan suhut teri. Patut dia ini dah ni. C sama naik five D. Hai, oh, pasi me suhut teri. Tahu sutra yang pernah gagal kan? Tahu paling dulu tahu sutra. Kan ini amma peti. Amma ini peti kada akan dibuka. Paling dia punya tahu sutra. Orang dah tahu ni ini. Di kiannya alayan deka ni, di kiannya alayan deka kerana iskambengnya alayan deka. Ni, ni nak. R, R ni betul R ni dah. Kendereng, ni kela aray, ni kela ar. Dan D samaan menawa dikali ar, D, bila mana ni? D samaanai dikali ar, Kevin. D samaanai dikali, miskambe samaanai arayan dekak katanya arayan dekak. Kini miskambe hati ni arayan dekak kaya katua, arayan dekak kita bilang mana miskambe hati? Oh miskambe ni ni dikali ar. D ini modal kita yang dan hari ini D yang terlalu ini modal D yang dekai yang bisa D ini modal dekai R adis kerana C samaan five tiro yang mawa D ini modal dekha R tapi udah nawa hari tapi samaan ini lakukan mulai dia nawa ni lakukan mulai dia nawa dekha tiro istirahat eh nang C samaan ini two five R dia lah. Tawa sutra yang kedua, si samaanai two five R, mana peti ya? Adena, ambu peti yang beli kena. Ini mana kita tahu sutra? Orang sutra dekai, ik one and two, okay? Orang sutra dekat C samaanai 5D sah, C samaanai 2 5R.
මේ D ඇසුරේ සූත්‍රය මේ R ඇසුරේ يعني නිෂ්කම්බේ ඇසුරේ තියෙන සූත්‍රය නිෂ්කම්බේ දුන්නොත් මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. අරය දුන්නොත් R දුන්නොත් මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. ඔන්න ඔකයි කතන්දරේ. ඔන්න සූත්‍ර දෙක. පැහැදිලිද? අපි මේ සූත්‍ර දෙකෙන් තමයි මේ පන්නේ ගණන් හදන්න තියෙන්නේ. පරිදි ඔය සූත්‍ර දෙකයි. එකක් C = 5D අනිත් එක C = 25R. right. මතක තියාගන්න ඕනේ. හොඳයි අපි කැටු වලට යමු. උදාහරණයක් බලමු. පළවෙනි උදාහරණය අපි ගමු ස්කම්බේ 14යි. දැන් බලන්න දෙනවා. ස්කම්බේ 14ක් වන වෘත්තයක පරිධිය සොයන්න. ඒක අපිට කැමති සූත්‍රයක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි? විස්කම්බේ දීපුවා විස්කම්බේ සූත්‍රයක් ගන්න පුළුවන්. ආරය සූත්‍රයක් ගන්න පුළුවන්. මම මේ සූත්‍ර දෙකෙන් හදලා පෙන්නනවා. එහෙනම් අපි පළවෙනි සූත්‍රය ගන්නවා. C = 5D. C = 5. හරි? දැන් 5 කියන්නේ මම කියලා දුන්නා නේද? මම කියලා දුන්නා 5 කියන්නේ 3.14 තමයි ආසන්න අගය එන්නේ. පරිධිය විස්කම්බේ බෙදුවේ නැහැ. මේක ගණන් වලට කරදරයි මේ දශම ගන්න ගණන් වලට ආදේශයට කරදරයි හරිද දශම දෙකම සුල්කීම කරදරයි එහෙනම් අපි මේක අරින් දිනවා මේ මේ උත්තරේ දෙන විදිහට භාග සංඛ්‍යාවක් يعني 7/22 දෙකම එකයි 7/22 අරින් බෙදුවා මේ යගේ තමයි එන්නේ හරිද හොඳ මෙදිර බලන්න දශම භාවිත කරනට වඩා භාග භාවිත කරන එක පහසුවක් නේ නේ දෙයට කපන්න මටපට ගන්නනේ නම් අපි 5 වෙනකොට මේක ගන්න. මේකත් ගන්න පුළුවන්. දැන් පහසුවට අපි මේ භාග සංඛ්‍යාව යදා ගන්න. මතක තියාගන්න 5 කියන්නේ 7/22 කියන අංගය. මේ භාග සංඛ්‍යාව මතක තියාගෙන ඉන්න. 3.3 3.1 හකට වඩා මේකම බහුලව භාවිත කරන්න. එහෙනම් 100කින් 100 සමාන ලකුණට සමාන ලකුණ 5 කියන්නේ 7/22 පින්වතුනි දී කියන්නේ නිෂ්කම්බය 14යි නිෂ්කම්බය දී නිෂ්කම්බය 14යි ආදේශ කොරා මේ 7/14 කැපෙනවනේ එතන තමයි අපි බෙදීමකට දාගන්නවා 6යි 9යි 6යි 9යි භාගුණ කිරීම 6යි 9යි 6යි භාගුණ කිරීම මතකයි නේ ඔබට කපන්න පුළුවන් එතකොට හරිනේ එහෙනම් 7යි 14යි කැපෙනවා හතෙන් කැපෙන හතෙන් බෙදෙනවා හතෙන් බෙදුවම එකයි හත හතෙන් බෙදුවම එකයි එහෙනම් දෙන්නම බෙදෙන සංඛ්‍යාව ගන්නවා මොලිම සංඛ්‍යාව ගන්න මහා පොසා තමයි සත්‍ය ගන්න මහා පොදුසාරගේ තමයි බෙදන්නේ ලොකුම ඉලක්කෙම බෙදන්නේ හතෙන් නිවැරදි දෙන්නමනේ නම් මේ හතෙන් බෙදුවම එකයි මේක හතෙන් බෙදුවම දෙකයි දැන් දෙවරක් 22 උඩ ටික වැඩි කරන්න උඩ පද දෙක 20 දෙවරක් 22 74යි යට එකක් යට එක දාන්නද යන එක දාලා මේ තේමක් නැහැ මේක දාන්නේ නැත්තේ දෙවරක් 22 සෙන්ටිමීටර් නිසා සෙන්ටිමීටර් වලින් නමන C = 44 කියලාට පරිධිය එනවා right අපි අපට සූත්‍රය හදන්න පුළුවන් අන්නේ මෙහෙම C = 25R එනම් 100කින් 100 දෙකකින් දෙක පින්වතුනි 5 වෙනුවට මේකට වඩා මේක භාවිත කරන්න වැඩි පහසුයි. 7/22 R කීයද? R දාන්න ඕනේ. අපට ඕන මොනේම දාන්න බෑ. සූත්‍රයේ විතර R නම් අරය දාන්න ඕනේ. R කියන්නේ අරය. නිෂ්කම්බය 14 නම් අරය කීයද? නිෂ්කම්බය සම්පූර්ණ නිෂ්කම්බය දාහරම් අරය කියන්නේ මෙතනද මෙන්න මේ දුර 7යි නේද විස්කම්බේ හරි අඩක් මේ අරය විස්කම්බේ හරි අඩක් 7යි 14 දෙක බෙදුවම 7යි මත දාන්න මෙතෙන් ඕ නම් මෙතෙන් බැරි මේ උඩ පද උඩ තියෙන මේ ඉර කෙලින් බලන්න මේ ඉර කෙලින් ඉර ඔහොම දැම්මොත් මේ උඩ තියෙන මේ මේක විතරයි අර ඉන්නේ හරේ ඉන්නේ මෙයා විතර පැටලෙනවා මේ අක්කෝම දාගන්න ඕම තියෙනවා මේ ඕකදී අවශ්‍ය නම් ගන්න අවශ්‍යත් නෑ දාගන්නනේ ඉලක්කම ගියා ඒක තියෙනවනේ මේ නම් දාගන්න පුළුවන් අවශ්‍ය නම් තියෙනවා අවශ්‍ය නෑ නේ ඒ වැඩක් නෑ කැකොල කපල වැඩක් නෑ නෑ ඒක අත්‍යවශ්‍ය නෑ හොඳේ
එනම් මේ හත දහස කැපෙන්න ඕනේ. හත හතෙන් බෙදුවම එකයි හතෙන් බෙදුවම එකයි. කපාවසක් නම් නතරමු. දෙවර 22 44. දැන් අපි ගේවද නැහැ. ඉතින් වැඩි කරලා ඉවරක් නැනේ දෙවර 22 44යි. 44 එක 34 තමයි. නම් උත්තරේ වෙනවා. ඕ නම් සූත්‍ර දෙකෙන්ම හදන්න පුළුවන් අපිට. පැහැදිලි. රා. ඕ. දැන් පැහැදිලි සූත්‍රනේ. කවද සූත්‍රයක් පාඩම් කරන්න පුළුවන්? No problem. හරි නිෂ්කම්බේ නම් නිෂ්කම්බේ සූත්‍ර නිෂ්කම්බේ තමයි දාන්නේ. 25R මත අනේ තමයි ආදේශ කරන්න ඕන බලලා අනේ බලලා දාන්න. ඕකේ? උදාහරණ කිව්වම බලන්න. මෙන්න ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නය. 21යි නිෂ්කම්බය 21යි එහෙනම් කැමති සූත්‍රය බලලා නිෂ්කම්බය දෙන නිසා නිෂ්කම්බ සූත්‍රය ගන්න හරි ආර්ය සූත්‍රය ගන්න පුළුවන් මම දෙකම හදලා දෙන්නම් C සමානයි 5D එහෙනම් C යගේ C 5 කියන්නේ 7 22 කියලා අපි ගත්තා D කැලිම 21යි නිෂ්කම්බය 21යි දැන් 7 කැපෙනවනේ 7 කැපෙනවා අතේ බෙදුම එකයි මේක හදෙන් බෙදුනම 3යි. දැන් 3 වරක් 22 76යි. Right. උපමානේ සද්දෙනවා. ගණන් ගන්න එපා අපි ගණන් හදමු. හරිද? 25R. හරිද? එනම් C යටි C 2 යටි 2. දෙක යටි දෙක ඕනේ. 5 කටින් හතෙන් 22 ආහාර කීයද? විස්කම්බය 21 නම් පින්වතුනි R 21 දෙකෙන් බෙදුවම නෙන්නේ. විස්කම්බය දෙකෙන් බෙදුවා R එන්නේ. විස්කම්බය දෙකෙන් බෙදුවා. කී දෙකෙන් බෙදුවම? ආ 10.5යි. ඔහි. ඔහි පරය. දශමාවයි පාර. දශමයක් ආවේ පාර වෙන්නේ. දශමකට ඇදදී. නේද? ඔකට ඇදදී නේද දශම? දුකර මානුල් ටිකන්නේ නම් මේක කන්නපා මේක ගමු වාගේ විදිහම ගමු සියක විදිහ දෙක තමයි උත්තරේ දශම වලට යන්නේ පා සුළු වෙන්නේ නැත්තම් නේද අර කලින් නම් 14 දෙකෙන් බෙදුණනේ හරියටමනේ කලින් ගා ඉස්කම්බේ දෙකෙන් බෙදුණනේ 14 දෙකෙන් බෙදුම 7යි කියලා ගෙලිප ගෙලිප කිව්වම ආවා ඉතින් ගෙලිප ගෙලිප නෑ නේද ඒක නැත්තර විතරයි හරි ඒ නිසා මේ දශම කොටස ගන්න මම මේකම ගන්න 21 බෙදීම දෙක විදිහටම ගන්න මතක තියාගන්න විශ්කම්බේ දෙකෙන් බෙදෙන්නේ නැත්නම් හරියටම මේ බෙදීම දෙක විදිහට දාගන්න. ට්‍රික් එකක් හොලේ මැක්ස් ට්‍රික් එකක්. ෆුල් කිරීමේ ට්‍රික් එකක්. මතක තියාගෙන ඉන්න. හරිද? එහෙනම් කපන්නේ කොහොමද මේ දෙකට දෙක කැපී උඩයි ලක්කයි. දෙකෙන් කැපුණා. ඒක නෙන්නේ. දෙකෙන් බෙදුණා. මේ හතින් කැපුණොම එකයි මේ හතින් කැපුණොම තුනයි. එනම් වින්නොත් නෝන උත්තරේ නම් ආයේ වැඩි කළ වැඩක් ඉන්නේ 22 වරක් 3 22 වරක් 3 66 යට ඉතිය වැඩක් නෑ අපිට යට එක මෙදිම එක දාලා නැත්නම් 76 ඕන එක උත්තරේ නෝ මොන සූත්‍රයක් අත්තක් ඕන තුපාම වලින් ලබලා මෙන්නවා බඩ දින මුත් එනවා ඔය කවුද ඔයි බයි බුල්වන්ස් බල්වන්ස් තුනයි නේ බුල්වන්ස් ලුලි වන්නේ බල්වන්ස් තල් නේ ඔව්ද නම් දෙන්නේ රයිට් බුල්වන්ස් ද තුමුලේ බල්වන්ස් තල් නේ නේ වැඩි තල් කොල් වෙන්නේ නැහැ නේ හායි ඊනම් උදාහරණ මේ තුන්වෙනි ගැටලුව දෙස බලමු අරය දීලා අරය 15.4යි කියනවා හරිද අභ්‍යාසික ගන්න ගත්තේ 18 එක අභ්‍යාසික ඉතින් මේ රේපාල දශම පැවිල මාන වෙන්නේ නේ අපි විස්කම්බය වල බලමුද විස්කම්බය D අරය වගේ දෙගුණයක් මේක දෙගුණේ දෙක ටික බලන්න 30.8 එන්නේ 30.8 එන්නේ ආ ඉතින් අරය ගත්තා ඉස්කම්බේකට දශම නැති වෙන්නේ නැහැ නේද දශම තියෙනවා නේ මාර වෙන්නේ මොකද කරන්නේ
දශමිතියක් හදන්න කරදර. දැන් පුළුවන් වෙන්නේ කමක් නැහැ. කරදරයි දශම නැති කරගන්න. කොහොමද දශම නැති කරගන්නේ? මෙන්න මෙහෙම. මොන බලන්නද? දැන් 15.4 තියෙනවනේ. ඉතින් ඕනෑම සංඛ්‍යාවක යට එක තියෙනවා. අපර මේ දශම නැති කරන්නේ දශමන්ත මේ අකට පැන්වීම. දශම නේද අකට ගියාම දශම නැහැ. දශම අග අග දශම ගියාම අපි දශම දාන්න නැහැ. එකක් පන්නන්න ඕනේ. එකක් පන්නන්න. දැන් අපි එකක් තිත එකක් පන්නන්න මෙහිට පන්නන්න. කීයද වැඩි කරන්න ඕනේ එකක් පන්නන්න 10. මතක නැද්ද? දශම සංඛ්‍යාව 10 සියෙන් 10 වුණ කරා. කැපෙනවා දෙකෙන් කැපෙනවා එකයි දෙකෙන් කැපෙනවා පහයි දෙකෙන් බෙදුනවා තායි දෙකෙන් බෙදුනවා පහයි දෙක දෙකෙන් බෙදුනේ එකයි හතෙන් කැපෙනවා බලමු 157 හතෙන් බෙදෙනවද බලමු බෙදලා බලන්න 15ට හතියවදී කයි දෙවරක් 14යි 1යි පින්වතුනි හතර යටින් ගත් දැම්මෝ 17ට හතියවදී කයි දෙවරක් 14යි 3යි 22යි එකෙලිම හතෙන් කැපෙනවා හතෙන් බෙදෙනවා 22යි දැන් කපල අවස කපවස දැන් වැඩි කරු 22 වරක් 22 බෙදීම පහ කැපෙන්නේ නැහැ තාම 22 22 වැඩි කරන්නේ 22 22 කින් වැඩි කරන්නේ දවල් 2 4යි 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 හන්ද දේවයිනේ ඔක්කොම හන්දයි හන්ද 8යි හන්ද 487යි බෙදීම පහ පහේ බෙදෙන ආරසිය අසුර පහේ බෙදෙන මේක කිවිදෙන ආරසිය අසුර අතර ගත්ත පහේ බෙදෙන යන්නේ අපි හතර නෑ 48ට 9යි 9 45යි ඉතුරු තුනයි 37ට 6යි 6 වරක්වා 30යි ඉතුරු හතරයි අමතර බිඳුවක් ගන්නවා තිත වැටෙනවා 40 පහේ 8යි 8 වරක්වා 40යි ඉතුරු නෑ අනුහයයි දශමාට ඕ නුත්තරේ හොඳයි දැන් අපි පරිදි හෙව්වා නේද සූත්‍ර දෙකෙන්ම පරිදි හෙව්වා දැන් මම දැන් අභ්‍යාස කරේ මෙහෙම එකක් කියලා බා මේ මිශ්‍ර භාවයක් විදිහ දුන්න කොහොමද අරය හරි මිශ්කම්බය හරි මිශ්‍ර භාවයක් විදිහ ප්‍රතිය දෙන ගාන නේද මිශ්කම්බය දාහ දහමාරයි විස්කම්බේ විස්කම්බේ දාහ දහමාරයි දාතනෙෂ පහගිල දශම වලින් ගන්න යන්න එපා ඉතින් අභ්‍යාස ගානක් මේක කොහොමද මිශ්‍ර භාවයක් දුන්නම විසම කරගෙන ආදේශ කරනවා මෙහෙම මේ විස්කම්බේ විසාර විස්කම්බේ සූත්‍රෙම ගන්නු C සමානයි 5D C හරි C 5 පදින් 22යි වතුනි D කියලා 17 මාන උරුම දැම්මොත් සුළු කරගන්න බෑනේ
නේද? අපි දන්නවන්නේ නේද බාගුණ කිරීමේදී මිශ්‍ර දුන්නම අපි විෂම කරගන්නවනේ. විෂම බාගුණවල පත්‍රන්නේ සුදුලින් කර මේක විෂම කරගන්න 42 ඉන්නවා මෙහෙම. හරක හරකමයි. හරි හරිමයි දෙවලක් 17 කීයද? දැන් වැඩි කරලා 34 34 එකයි 35 ඕනෝමි හරි නේද ඊට පස්සේ මේ උඩයට කපලා සුදු කරගන්න තියෙන භාගුණ කිරීමක් හරි ළමයි හරි ළමයි හතින් කැපේ කයි හතින් කැපේ පොයි දෙකින් කැපේ කයි දෙකින් කැපේ කුලොයි ඉන්නෝ වගේ නේ හරි right? Utan is the harm about a group or me. And they palid, buggy palid. Why you don't have to have about that on the palid? Right. Hi, but තනිකර වෘත්තයක් නම් විතර මේ වගේ භාගයක් නම් අර්ධ වෘත්තයක් නම් ඒක වටේ විදිහට පරිමිතිය කියලා තමයි කියන්නේ. පරිමිතිය කොටස් දෙකක් තියෙනවා. මේන මේ වක්‍ර දිග සහ මේ දිගේ එකතුවනේ. වටේ දිග කියන්නේ මෙන්න මේ වක්‍ර දිග හොයා ගන්නට ඕනේ. මේ වක්‍ර දිගට 14 එකතු කරාම හරි. වටේ දිග එනවා. මොකද වක්‍ර දිග හොයන්නේ කොහොමද? මුළු වෘත්තේ මුළු වක්‍රතාවයේ හරියට මුළු පරිධියේ හරිය අඩ නේ නම් පරිධිය හොය දෙකට බෙදුවනම් හරි එහෙනම් අපි පරිධිය හොයමු විස්කම්බේ දීපු නිසා c සමානයි 5d සූත්‍ර එක තව c යදී c සමාන ලකුණට සමාන ලකුණ 7 22 විස්කම්බේ 14 වෙන තුනේ දෙපළේ නම් මෙහෙදුනේ කලින් නෝ ඉන්න ධාරණයක් විස්කම්බේ 14 කරන උත්තර පරිධිය වනේ කැපුව 7 කැපුව 2යි 7 කැපුව 2යි 44යි කියලා එනවා සම්පූර්ණ වෘත්තය එහෙනම් ඒක හරිය අඩක් නම් දෙකෙන් බෙදා ඊද 22යි එහෙනම් මේක 22යි අර්ධ වෘත්තයේ වක්‍ර දිග මුළු පරිධියේ හරිය අඩක් එහෙනම් පරිමිතිය හොයන්නේ කොහොමද මේ වක්‍ර දිගට එකතු කරනවා මේ 17 කොටස් දෙකක් තියෙනවා නේද? අපේ දිගයි කොටස් දෙකක් සම්බන්ධ වෙනවා නේද? ඒක එකතු කරන්නේ වක්‍ර දිග ලැබුවා. ඊපස්සේ ඒකට එකතු කරනවා 14. Right. කීයද? 36 cm පරිමිතිය. අර්ධ වෘත්තයේ පරිමිතිය. Right. එහෙනම් වක්‍ර දිග සහ මේ සරලයේ දිග එකතු කරා. ඕ මේ තව උදාහරණයක් අර දුෘත්‍යක් සම්බන්ධ වෙලා රූපයක් දීලා තියෙනවා මේක පරිවිතිය අහනවා හරි අර දුෘත්‍යය අර දුෘත්‍යයක් කියන තව කැරලා සම්බන්ධ වෙනවා
අන්තරුද්ධිය අන්තරව තව එකක් සෙට් වෙලා හරිද සංයුක්ත රූපයක් බවට පත් වෙනවා හරි ඉතින් මේක අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ නේ අයිස්ක්‍රීම් අයිස්ක්‍රීම් කෝන් එක අයිස්ක්‍රීම් කෝන් එක වගේ නේ අන්න 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 පතර ගෙලක් ආවල අපු අන්න ඌ ඉල බේරනවා අපු හරි මල බෙරෙත්යි නේ ඌ අයිස්ක්‍රීම් දුමු ආයිස්ක්‍රීම් කෝන් එක වගේ හැදයක් නේ ඉතින් මෙන්න මේක පරිදිය හසුරන්න ඕනේ අපි දන්නවා මේක පහ නම් මේ පැත්තත් පහයි මේ ඊ ගැලරියෙන් පෙන්නන්නේ සමානයි කියලා දිගවල සමානයි ඉතින් මේ පහ නම් එක පහයි නම් මේ අර්ථ වෘත්ත කොටසේ වක්‍ර කොටස හොයාගත්ත නම් හරි වක්‍ර කොටස සහ මේ දෙකනේ මේ හත එකතු කරනවද මැද කෑලි එකතු කරනවද මැද කෑලි එකතු කරන්නේ නැහැ නේද වටේ කොටස් විතර නම් මෙන්න මේ දිග සොයා ගැනීම තමයි අපි අරමුණ මුලින්ම ඒක ඔයාලට පස්සේ මේ දෙන්න 5 5 10 එකතු කරන්න තියෙන්නේ. කැලි 3යි. 1යි 2යි 3 ඔක්කො. දැන් කෝෘතේගේ හරියට නම් කෝෘතේක පරිදි වෙන දෙකට බෙදලා. දැන් විස්කම්පයේ දීපු නිසා C සමානයි 5D ගන්න. C යට C බින්වත් තුනේ 5 7 22යි D කෙලිම 7යි. ඔව් 7ට 7 කැපුණා නේ කිව්. හරි සෝක්. මොහරයිනි ඉන්නේ මතක තියාගන්න පරිදිය සම්පූර්ණ පරිදිය දෙකට බෙදන්න ඕනේ මෙහෙනම් එනවා 11යි කියලා මෙන්න මේ වක්‍ර දිග 11යි වෘත්තයෙන් හරියට දැන් පරිදිය 11ට බෙදෙන්නේ කොහොමද එහෙනම් පරිදිය සමානයි 11 හදන පහ පහ පයි පයි 10යි 10යි 11යි 21යි ඔන්න පරිමිතිය හරිනේ ඕ ඉතින් අදාළ වක්‍ර කොටස හොයලා අර්ධ වෘත්ත ආකාර කොටස හදේ අර්ධ වක්‍ර කොටස හොයලා අනිත් පද අනිත් කොටස එකතු කරන්න තියෙන්නේ රයිට් ඔන්න මෙන්න 18 දෙක අභ්‍යාසෙ තවත් ගැටලුවක් මම තෝරගත්තා ඔබ වෙනුවෙන් මෙන්න මෙන්න මේක පරිමිතිය සොයන්න ඕනේ පරිමිති කියන්නේ මෙන්න මේ ලොකු වක්‍ර දිගයි පොඩි වක්‍ර දිගයි මේ කැරි දෙක මුලින්ම ලොකු වක්‍ර දිග හොයා ගන්න ඕනේ පොඩි වක්‍ර දිග හොයා ගන්න ඕනේ ඊට පස්සේ මේ පොඩි කැරි දෙකත් හොයා ගන්න ඕනේ ඔය කැරි හතරයි තියෙන්නේ ලොකු වක්‍ර රේඛා පොඩි වක්‍ර රේඛා පොඩි කොටස් දෙක ඔය හතර එකතු කරගෙන ඔය හතර අරගෙන එකතු කරන්න තියෙන්නේ. එහෙනම් මේ ලොකු වක්‍ර දිග අපිට හොයා ගන්න තියෙනවා. පොඩි වක්‍ර දිග හොයා ගන්න තියෙනවා. මේ ලොකු වක්‍ර දිග හොයා ශාල වක්‍ර දිග. එහෙනම් ඒක මෙන්න කේන්ද්‍රය, ඒකේ අරය මෙතන ඉඳන් මෙතෙන්ට. මෙන්න මේ දුර 10.5යි. අරය. දසුන ඇවිල්ලානේ. දසුන අරය 10.5 නම් නිෂ්කම්බය කීයද කියලා පොඩ්ඩක් බලන්න නේද? ඊයේද 10.5 නම් 10.5 දෙක. 10.5 දෙක 21යි. 10.2 20යි නේ. 10.5 දෙක 1යි. 10.5 දෙක 10.5 10.5 එකයි. දැන් වැඩි කළා නම් ගන්න, වැඩි කළා නම් දෙකෙන් වැඩි කළා ගන්න. එහෙනම් ලොකු එකේ ලොකු එකේ අරය 10.5 නම් ස්කම්බේ 21ක් වෙනවා 21 දශමල තියෙනවානේ ස්කම්බේ හොයද්දී යන්නේ කියලා විශාල වක්‍ර කොටසේ දිග දාන්න දාලා නේ පස්සේ දෙකම දාන්න ඕනේ හොදේ එහෙනම් 5 8 2යි විස්කම්බය අරය 10.5 නම් විස්කම්බය කියන්නේ සම්පූර්ණ දිග දැන් මෙතන දිග 21යි 10.5 දෙක වැඩි කරලා බලන්න 21 එන්නේ දැන් කැපෙනවා හතෙන් 3යි 3 22 66 කියලා ආයේ සම්පූර්ණ වෘත්තය නේද සම්පූර්ණ වෘත්තය දෙකට බෙදන්න ඕනේ දෙකට බෙදන්න 33යි 33යි 33 right මුළු වෘත්තයෙන් හරියට පස්සේ කුඩා වක්‍ර කොටසේ දිග
හයිලි දාන්න දෙකට බෙදන්න හරිද දෙක බෙදන්න අමතක වෙනව නේද ඉතින් මෙතන මෙහෙම දාගත්තා කමක් නැහැ දෙක බෙදි භාගින් වැඩි කරයි කියන්නේ දෙක බෙදි දෙක බෙදීම තමයි තමන්ට අමතක වෙනවා දෙකින් බෙදන්න අන්තිමට දෙකින් බෙදන්න අමතක වෙනවා නම් භාගයයි හයිලි දාගත්ත කමක් නැහැ හරි හරි හයිලි එලකේ දෙකින් බෙදීම තමයි අදහස් වෙන්නේ මම ඒක නිසා මම එහෙම දාගත්තා මාළ අමතක වෙනවා අපිට දෙකින් බෙදන්න නේ නම් ගන්න අමාරුමෙන් දෙකෙන් මෙතන අමතක වෙනවනේ 66 ආපු ගමන් මේ උත්තරේ කියන එක ගන්න. ඉතාලේ බාර දානකට හොඳයි. ඇයි? මුළු මුත්තේ හරියට කියද තමයි මේ අදහස. භාගින් වැඩි කරනවා කියන්නේ දෙකෙන් මෙදෙනවා කියන එක තමයි. මතින් කැපෙනවා දෙකයි මේ දෙකට මේ දෙක අපිට දැක්කද? මට පටගාලා ඉන්න යනවා. උත්තරේ කෙලින්ම 22යි කියන්නේ වෙන මේ 22යි. දැගිරන මොකදන් මෙන්න මේ කෑල්ල අහන්න මේ කෑල්ල දෙකනේ කෑල්ල දෙක මොකද කොහොමද සම්පූර්ණ දෙක 21යි මේ කෑල්ල 14යි සම්පූර්ණ දෙක 21යි මේ කෑල්ල 14යි දැන් 21ෙන් 14ක් අඩු කරාම මේ කෑල්ල දෙකම එනවනේ නේද සම්පූර්ණ දෙක 21යි 21ෙන් අදාළ මේ කොටස අයින් කරාම මේ කෑල්ල දෙකේම එකතු වෙන එන්නේ එහෙනම් සමානයි 33 කරනවා 22 කරනවා 7 කැලි දෙකම එකට ගත්තා 7යි කියලා. කැලි දෙකේම එකතු 7යි. එනම් කියෙදෙන්නේ 33 22 7 3 7 10 2 12 62 62 එනම් මෙන්න මේ කොටසේ පරිවිතිය. ඒ කියන්නේ නැහැ මොකද? මේක නැහැ. දාවන පතිය දඬෝනි දුවන්නේ මේ මුතු 100 400 800 1500 දුවන්නේ අනේ දාවන පතියේ එරි මේ පරිදි ධ්‍යාන දෙකක් වක්‍ර කොටස් දෙකක් තියෙනවා ඒක එක වක්‍ර කොටසක් කිව්වම ඒ වගේම නේ මේ පැත්ත නේ ඕනනම් එක තරි මුත් දෙක ගන්න පුළුවන් මේ වක්‍ර කෑල්ලයි මේ වක්‍ර කෑල්ලයි සෙට් වුණාම මුත්‍යා කියන්නේ මුත්‍ය ගෙවුවත් හරි දෙකම යනවා දෙකම ගන්න ඕන නම් මුත්‍ය ගෙවුවත් හරි නැත්නම් අර්ධ වක්‍ර මේ රේඛාවේ දිග හොයන එක ඒ වගේ මේ පැත්තට ගත්තා නම් අපි කොහෙන්ද හොයන්නේ මේ පැත්ත හොයන්නේ රයිට් එහෙනම් බද්ද C සමානයි 5D දානවා ඒ මුළු මුත්‍යේ මේ දෙකෙන් බෙදන්න ඕන නිසා මට පැටලෙන්න නිසා මම පාගේ දැම්මා වැඩි කිව්වද එහෙනම් 100 භාගේ ඒ කියන්නේ 5 7 22 ස්කම්බය 70යි මේ මීටර ගන්න පොදේ 7 කැපෙනවා 1යි 7 කැපෙනවා 10යි 2 කැපෙනවා 1යි 2 කැපෙනවා 11යි 11 10යි 110යි මීටර 110යි එහෙනම් මේ පැත්ත මේ දා මේ 70යි මේ අර්ධ වෘත්තයමනේ හරි ඔබ බලන්න දැන් 110යි තමයි right
ඉතින් ඕනනම් මේක තනි උත්තරයක් කියලා ගන්න පුළුවන්. මේ D සමානයි 5D දැම්මම කෙලින්ම තනි උත්තරය වෙනවා දෙකෙන් දෙන්න වෙනවා. මතෙන් 22 විස්කම්බය 70 නේ. මතෙන් කැපෙනවා 10 නේ. 10වල 22 කීය 220යි නේ. 110 110 හරිනේ 220 නේ. ආන්නේ ඔක්ක පාඩ ගන්න පුළුවන්. දැන් පරිමිතිය කියන්නේ මෙයයි 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 මෙයයි. දැන් පරිමිතිය වෙන 110 110 110 110 110 ඒව කෑලි හතර. මේ මට කෑලි ගන්න නෑ. නෑ වටේ කෑලි හතර. මම 110 ඒව හතර. 110 110 110 110. එනම් 1440 මීටර. වටයක් දිවම මීටර 440ක් දුවන්න පුළුවන්. Right. Move. පදෙන්නේ. දෙවනි කොටස වටේක දෙකමාරක් දුවනවා. වටයක් ගන්නවනේ වට දෙකමාරක් දෙකමාරේ වැඩි කරා. එනම් 440 වැඩි කරන්න දෙකමාරේ. බාගුණ කිරීම මිශ්‍ර යම් බැරිෂම කරගන්න. 440 වැඩි කිරීම හරකමයි හරය හරයමයි දෙවරක් දෙක හතර එකයි පහයි දෙකෙන් පහෙන් වැඩි කරා නම් හරි දෙකෙන් කපන්න 22යි 44 නේද මේ බිංදුවක් දෙනවා 220යි 220 පහ බිංදුවයි පතර දෙක 10 එකක් ඉතුරු වී පතර දෙක 10 එකේ 1100ක් වන්න පුළුවන් 1100ක් කිලෝමීටර වැඩි කියලා වෙනද කිලෝමීටර කෙනෙක් ඊට 1000යි මීටර 1000 වැඩි නේ ආ එහෙනම් 1100 විශාලයි 1000ට වඩා නේ එහෙනම් 1100යි නේ කියන්නේ 1100 1000ට වඩා වැඩි කිලෝමීටර මීටර 1000 කියන කිලෝමීටර වඩා වැඩි ඔව ඔබේ නුවණ අංකයි ඕ අභ්‍යාසී තව ගැටලු. දැන් අනිත් පැත්ත මේ තියෙන පරිදි දීලා අරය අහනවා. අනිත් පැත්තට ප්‍රගමන් කරන්න වෙන්නේ. පරිදි දිගට අරය සොයාගත යුතු ඇත. එහෙනම් අරය හොයන්න නිසා අරය සම්බන්ධ සූත්‍රය ගන්න. මොකද සූත්‍රයේ C සමානයි 25R වෙනවා. එහෙනම් දක්වලා C පරිධිය දීලා කියනවා 440 600කින් සී දැම්මා පරිධිය යටින් පරිධිය 2 යටින් 2 5 යටින් 7 22 R යටින් R තමයි හොයන්න R තමයි හොයන්න එහෙනම් මම කපන්න උඩට කපන්න කියන්නේ අපි උඩ ටික වැඩි කරමු 2යි 22යි R වැඩි කරමු 2යි 22යි 2යි 22යි 44යි 44යි වැඩි වීම 44යි R වැඩිවීම 7 රයි එහෙනම් අපිට R හොයන්න ඕනේ R තනි කරන්න ඕනේ අන්න පදකද කලින් පානම සූත්‍ර පදයක් උක්ත කරා පද උක්ත කරා මතකද නේ කරා මතකද මෙහෙම කරා මතකද නේ තමයි මෙහෙම නේ මේන්න මේක කොරා මතකද ආර් තනි කරන්න ඕන මාට මොකද වෙලා තියෙන්නේ බලලා ආර්ට සම්බන්ධ පද නැති කර ගන්න ඕනේ අන්තිමට වාම පදේ තමයි මුලින්ම ගහලා පන්නන්නේ අන්තිමට ආගෙන ආය මුලින්ම යවන්නේ අන්තිමට වාම ඔලිවේ අන්තිමයා යවනවා මුලින්ම 44 කින් වැඩි වෙලා පස්සේ 7ෙන් බෙදිලා ඉදීම 7 තමයි අන්තිමටම ආවේ නෝ කොනෙක්ට් කරගමු වැඩි කිරීම හත දාමු එතන ගන්නනේ කැපුණා කැපුණා 44යි R තු වෙනවා පින්වතුනි මේක වැඩි කරන්න යන්න එපා මම ෆුල් සීරියස් කියන්නේ ඕකේ මම කරන්න එපා ඔබ තියන්න මට සුළු වෙනවා ලේසියෙන්ම මේව වැඩි කරගෙන ලොකු ඉලක්කම හදා හදෙනවා ලොකු ඉලක්කම් බවට පත් කරගන්න එපා එපා කොහොමද එපා කොච්චර වත් කරන්න වැඩි කරගන්න යන් ඉන්නකො මේක වෙලාවට වෙන්න නැතනද නෝ මම මොකද අනේ ඉන්නවා
ඉබඳු බණ්ඩාර කියන්නේ සුළු කරන හැටි මම පෙන්නන ළමයි මේ බියනවල සුළු කරන හැටි මම පෙන්නන දැන් 44 වැඩි දාල තියෙන 44 න් බෙදීම 44 දාන්න විරුද්ධ දෙන්නේ කොරන්නේ දෙම්මෝ කැපුණා ආතුරු වුණා අන්න දෙකද මේ කැපෙන්නේ කොහොමද 44 න් කැපෙනවන්නේ අන්න ඒකට තියාගත්තී 44 කෙලින්ම 44 න් බෙදුවා මේකයි මේක 44 න් බෙදුවා 10යි 18 තුන අභ්‍යාසෙ පස්සේ ගැටලුව මේ ගත්තේ රෝදයක් තියෙනවා රෝදය කැරකේ රෝදය වටයක් කැරකෙනකොට මේ බං මොලි ක්‍රියාකාරකයක් කරන්නේ මොන කරපන්න වෙන්න ඕනේ රෝදය රෝදයක් කැරකෙනකොට වටයක් කැරකෙනවායි කියන්නේ පරිධියට සමාන දුරක් ගමන් කරනවා වටේ හරිය සම්පූර්ණික වටයක් කැරකෙනවායි කියන්නේ රෝදය සම්පූර්ණ වටයක් කරගෙනමයි යන්නේ පරිධියේ සමාන දුරක් තමයි ගමන් කරන්නේ. වටයක් කරගෙන කොට ගමන් කරන දුර ඇහුවොත් පරිධියේ ඇහුවනම් හරි. පරිධිය. දැන් මුලින්ම අහන්නේ මොකද්ද? රෝදිය වටයක් කරකැවීමේදී ඉදිරියට යන දුර. වටයක් කරකවන ඉදිරියට යනවා පරිධියට සමාන දුර. තේරුණානේ? ක්‍රියාකාරකමක් කරන්නේ සල්පුණක් දාලානේ. පරිදිය වෙනකොට වටයක් කරකවලා දැලුවනේ මතකනේ මාරණි මොබියන්නේ පරිමේ මුල්ම තියෙන මුලින් මුල් හරිය තියෙන කොටසක් නේ හරි මම ප්‍රැක්ටිකල් එකකට බින්නුනේ ඔව් මාරණි නේ මේක බලපු මේ මතක නැහැ නේ මාරණි එහෙනම් නමුත්‍යක වටයක් කරගෙනමයි කියන්නේ පරිදිය සමාන දුරක් ගමන් කරන නම් මුල්ම ප්‍රශ්නය වටයක් කරකැවීමේදී ගමන් කරන දුර ඉදිරියට ගමන් කරන දුර පරිධිය හොයන්න අරේ දීපුට 25R ගත්තා අරේ දීපුට 25R ගත්තා කියන්නේ 100 එක යටින් 2 7 22 R 28යි 7 ගැපේ 1යි 7 ගැපේ 4යි මේ වැඩි කරන්න දෙවරක් 22 44 44 ඒවා 4ක් දෙවරක් 22 44 44 ඒවා 4ක් කීයද 4ක් 16 එකක් විතර වෙනවා 16 1යි 17 176යි සෙන්ටිමීටර දෙක වට 50ක් කරගෙන කොට එනම් 176 වැඩි කරනවා 50න් මම වීඩියෝ එක කරලා නැහැ පහින් වැඩි කරලා බලනවා 176 පහින් වැඩි කරනවා ගමු 1 සෙන්ටිමීටර කරමු 100 ගණන් කරමු 1500 බිල් එකක් ගන්න අන්න ඔච්චර ගමන් කරන සෙන්ටිමීටර නම් ඉතින් එක වටයක් කරගෙන 176 176 න් බෙදුව නම් වට ගන්න එනවනේ මුළු දුර මෙන්න සෙන්ටිමීටර දෙක පත්තර ගත්තා මීටර සෙන්ටිමීටර බෙදන්න බෑනේ මීටර සෙන්ටිමීටර බෙදන්න බෑ නේද පොඩි කොටන්නේ ටොක් ටොක් ගන්න කොහොමද කොටුන් ඉතින් මීටර 1500 ආයි තරපාරු ගණන් ගන්න බැහැ බලන්න ඔය ඉතින් වටේ පිටිගේ වල සද්ද එනවා මට නවත්තන්න බලන්න ඒ වනේ ගවල් වල වටේ පිටි සද්ද මට නවත්තන්න බැහැ ඒක ඒ සද්ද ගණන් ගන්න එපා නේ පාළින්න අවධානය යොමු කරන්නේ ඒකේ වෙනවා දෙන්නේ චූම්පා කියනවා නේ නේද කෙනෙක් ජපුටුවට පරණ වේසම අනේ වැරදුනේ
ඇයි කපුටෝද? අලු දේශක අපේ නම කියලා යනවා නේ. උම්පාන් යනවා නේ. වාහන යනවා. හරි එහා ගිහින් ඇට්ටර කොල්ලන් ඈ ගහනවා. උන් ගහනවා නම වෙලාව. එහා ගිහින් සිය දර පලනවා. නේ. කීක සද්දයි නේ. අතු කෑ ගහන කුරුල්ලු කෑ ගහන ලේලා ටින් ටින් ගහනවා. ඊළඟ වීඩියෝ එකේ මුණගැසෙයි. අයියෝ.